आई भवान मम रसायन विद्या आचार्य संदमाली प्रणांदु अपि अद कथा करन्न यन्ने दोलह श्रेणी देवेनी पाडम देवेनी एककय व्यूहय हा बंधन कियन पाडम ओगोल्लो पलवेनी एककेदी आवर्तिता वागुव गोडनगुवा मूलद्रव्य वल इलेक्ट्रॉन विन्यासय කියන එක කරලා තියෙනවා. ඒතර ඒ ටික ඇත්තටම මේ ඒ පළවෙනි 20 ගැන අවබෝධයක් මූලද්‍රව්‍ය ආවර්තාව වගේ කොහෙද තියෙන්නේ? කීවෙනි කාණ්ඩයේද මොන ආවර්තයේද කියන අදහසක් ඕනේ මේ පාඩම ගොඩනගාගෙන යන්න. බලමු අපි අපේ පාඩම පරමාණුක ව්‍යුහය, ඒ කියන්නේ ව්‍යුහයයි බන්ධනයි. ව්‍යුහය මොකද්ද? බන්ධන මොන වගේද කියන එක යටතේ බලන්න යන්නේ. පාඩම ව්‍යුහය හා බන්ධන ඒකේ යටතේ රසායනික බන්ධන අණු වල හැඩ සහ අන්තරණුක ආකර්ෂණ බල කියන පාඩම් තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි? අපි මොනවාද බලමු ඉස්සෙල්ලා මේ රසායනික බන්ධන කියන්නේ. එහෙම දෙයක් කවුද හදලා තියෙන්නේ? ඇත්තටම පරමාණු වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන ටික සහභාගී කරගෙන බන්ධන හදා ගන්නවා. මේවා කවුද කියන්නේ? පරමාණු වලට බෑනේ, මගේ ගාව තියෙන්නේ මේ, මගේ නයිට්‍රජන් අණුවේ තියෙන්නේ මේ බන්ධන, ජල අණුවේ තියෙන්නේ මේ වගේ බන්ධන, සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන්නේ මේක කියලා ඒගොල්ලන්ට කියන්න බෑනේ. අපි විසින්ම අපේම කවුරු හරි හදාගත්ත දේවල් තමයි මේ රසායනික බන්ධන. හරිද? මිනිසා විසින්ම මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරලා හදාගෙන තියෙනවා. දැන් ඉතින් අපි ඒව ඉගෙන ගන්න ඕනේ කොහොම හරි. හරි? එහෙනම් රසායනික බන්ධන ටික බැලුවොත්, හරි? රසායනික බන්ධනයක් හදන්න හවුල් කරගන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී දැක්කනේ, අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරිලන, සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගෙන තියෙනවා නම් ඒගොල්ල බන්ධන හදන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ අපි දන්නවා දැනට හීලියම්, නියෝන්, ආගන් වගේ 18 කාණ්ඩයේ උච්ච වායු සංයෝග අපිට හඳුනගන්න ඔහෙ නැහැ, හොයාගන්න නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ රසායනික බන්ධන හදාගන්නේ නැතුව නිදහසේ ඉන්නවා. නමුත් සෝඩියම්, මැග්නීසියම් ඒ වගේ ගොඩක් මූලද්‍රව්‍ය මේ ස්වභාවයේ අපිට තනියෙන් හොයාගන්න නැහැ. ඇලුමිනියම් එහෙම තනියම හොයාගන්න නැහැ, වෙනම හදාගන්නවා මිසක්. නේ? නයිට්‍රජන් තනියම N පරමාණු විදියට හොයාගන්න නැහැ. එහෙනම් ඇයි ඒගොල්ලෝ කොහොම හරි තවත් පරමාණුවක් හෝ තමන්ගේ පරමාණුවක් සමග හෝ බන්ධන හදාගෙනයි තියෙන්නේ? හරි? එහෙනම් මොකද්ද බන්ධන හදන්න හේතුව කියලා බැලුවොත්, අස්ථායි පරමාණු. අස්ථායි පරමාණු ස්ථායි වෙන්න තමයි මේ රසායනික බන්ධන ඇති කරගන්නේ. අස්ථායි නම් ඒවා ස්ථායි තත්වයට පත් වෙන්න තමයි බන්ධන හදාගන්න උත්සාහ කරන්නේ. හරි? එහෙනම් ඒ විදිහට අපි බැලුවොත් රසායනික බන්ධන වර්ග ප්‍රධාන වශයෙන් තුනක් හඳුනා ගන්නවා. මොනවාද බලමු ඒවා? එකක් තමයි සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන, අයනික බන්ධන සහ ලෝහක බන්ධන. සහසංයෝජ බන්ධන, අයනික බන්ධන සහ ලෝහක බන්ධන. හරි? එතකොට අපි මේ එක එක වර්ගයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපි බලමු මොනවාද මේ සහසංයෝජ බන්ධන කියන්නේ. සහසංයෝජ බන්ධන අපි බලමු මොකද්ද මේ සහසංයෝජ බන්ධනයක් කියලා කියන්නේ කියලා. සාමාන්‍ය බැලුවොත් වැඩිපුරම තියෙන්නේ සහසංයුජ බන්ධන මේ පදාර්ථවල. එතකොට සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ කිසියම් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. දෙන්නගෙන් එක එක වෙන්න පුළුවන්, දෙක දෙක වෙන්න පුළුවන්, තුන තුන වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යාවක් හවුලේ තබා ගැනීම තමයි සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ.
මූලිකව ඒ ටික මතක තියෙනවා නම් හරි ඒ කියන්නේ තමන්ගේ පරමාණු දෙකක් අතර හෝ වෙනස් පරමාණු දෙකක් අතර සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් හවුලේ තබා ගැනීම. හවුලේ තබා ගැනීමෙන් තමයි සහසංයුජ බන්ධනයක් ඇති වෙන්නේ. එතකොට අපි බලමු මූලිකව දැන් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ නැත්තම් තමයි ඒගොල්ල බන්ධන හදන්න පෙළඹෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ පරමාණුවක් බන්ධනයක් හදාගනිද්දි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලමු. අපි බලමු රසායනික බන්ධනයක් කොහොමද ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ කියලා. අපි කිව්වා අස්ථායි පරමාණු ස්ථායි වෙන්නයි බන්ධන හදන්නේ කියලා. එහෙනම් මේ කාක්ෂිකයක පණි ඉලෙක්ට්‍රෝනයක් එහෙම නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත පරමාණුක කාක්ෂික දෙකක් තමයි බන්ධනයක් හදන්න හවුල් වෙන්න ඕනේ. හරි මම මේ ගත්තේ A කියන පරමාණුවේ එකක් තියෙන ඉලෙක්ට්‍රෝනයක් තියෙන කාක්ෂිකයක් සහ B පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත කාක්ෂිකයක් තියෙනවා. මුලින්ම A විසින් B ආකර්ෂණය කරනවා, B පරමාණුව විසින් A පරමාණුව ආකර්ෂණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ පරමාණුක කාක්ෂික එකමත එක අතිපිහිත වෙනවා. හරි එකමත එක අතිපිහිත වෙනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය කියලා. හරි ඒ අතිච්ඡාදනය වෙලා ඉලෙක්ට්‍රෝන යුගල ලං වුණා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ, ඍණාරෝපිත දෙන්නේ එක ළඟ ඉන්න කැමති නැහැ. ආයේ විකර්ෂණය වෙනවා. හැබැයි අර බන්ධනයක් නැති තරම්, ඒ කියන්නේ මුලින්ම හිටියා වගේ ඈත් වෙලා ඉන්නේ නැහැ. කිසියම් ආකර්ෂණයක් සහිතව බැඳිලා ඉන්නවා. එතකොට ඒ පීටීම අපි හඳුන්වනවා අණුක කාක්ෂිකයක් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගලයක් සහිත දෙයක් තමයි අණුක කාක්ෂිකයක් කියලා කියන්නේ. එතකොට අණුක කාක්ෂිකයක් ඇතිවීම තමයි මූලිකව රසායනික බන්ධනයක් ඇති වෙනවා කියලා කියන්නේ. හරි එහෙනම් මේ අණුක කාක්ෂිකය හදන්න අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ S කාක්ෂිකයේ තියෙන්න පුළුවන්, P කාක්ෂිකවල තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අණුක කාක්ෂිකයක් හදන්න S කාක්ෂික දෙකක් අතර අතිච්ඡාදනය වෙන්න පුළුවන්. මේ විදිහටම හරි ඊළඟට P කාක්ෂික දෙකක් අතර අතිච්ඡාදනය වෙන්න පුළුවන්. P කාක්ෂික අපි දන්නවා ඩම්බෙල් ආකාරනේ. මේ විදිහට P කාක්ෂික දෙකක් අතර අතිච්ඡාදනය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම S කාක්ෂිකයක් හා P කාක්ෂිකයක් අතර අතිච්ඡාදනය සිදු වෙන්න පුළුවන්. හරි එහෙනම් මූලිකව පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වීමකින් තමයි රසායනික බන්ධනයක් ඇති වෙන්නේ. හරිද මේ තියෙන්නේ. එහෙනම් P P කාක්ෂික අතිච්ඡාදනය අතර අතිච්ඡාදනය. මේ තියෙන්නේ S P අතර අතිච්ඡාදනය. එතකොට මූලිකව පරමාණුක කාක්ෂික අතිච්ඡාදනයක් සිදු වෙන්නේ නැතුව බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. හරි හරි ඊට පස්සේ අපි බලමු
සහසයුජ බන්ධන කිව්වේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇති වෙන බන්ධන. එතකොට ඒ හවුලේ තියාගෙන ඇති වෙන බන්ධන අපි ප්‍රධාන වශයෙන් ආකාර තුනක් හඳුනගෙන තියෙනවා. ප්‍රධාන ආකාර දෙකයි අමතර වෙනස් ටිකක් විශේෂ ආකාරයකට සහසයුජ බන්ධන ගණයට අපි දාලා වර්ග තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි මුලින්ම බලමු සහසයුජ බන්ධන. එතකොට ප්‍රධාන වශයෙන් කාක්ෂික අතිච්ඡාදනය ප්‍රධානව සිද්ධ වෙනවමයි මේ වර්ග තුන වෙනස් වීම අනුව අපි සහසයුජ බන්ධනයක මූලික දේ තමයි පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය ගැන කතා කරේ. ඊළඟට සහසයුජ බන්ධනය කිව්වේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යාවක් හවුලේ තියාගෙන ඇති කරන බන්ධන. එතකොට ඒ සහභාගී වෙන අණුක කාක්ෂිකය හදන්න හවුල් වෙන පරමාණු දෙකේ ස්වභාවය අනුව සහසයුජ බන්ධන අපි ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හඳුනගෙන තියෙනවා. එකක් තමයි නිර්ද්‍රවීය සහසයුජ බන්ධන. නිර්ද්‍රවීය සහසයුජ බන්ධන අනිත් එක ද්‍රවීය සහසයුජ බන්ධන. හරි, නිර්ද්‍රවීය ද්‍රවීය ඒ දෙක ගැන බලන්න තියෙනවා. ඊළඟට මේ පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙලාම තමයි දායක සහසයුජ කියන එකත් දායක සහසයුජ බන්ධන කියන එකත් ගන්නේ මේ සහසයුජ බන්ධන යටතටමයි. එතනදී විශේෂත්වයක් තියෙනවා මේ පරමාණු දෙකෙන් මෙතනදී එක එක්කෙනා එක ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝනේ තියෙන පරමාණු කාක්ෂික අතිච්ඡාදනය කරගත්තා. මෙතනදී පරම ඉලෙක්ට්‍රෝන යුගලයම එක්කෙනයි සපයන්නේ, අනිත් එක්කෙනා හිස් කාක්ෂිකයක්. අපි ඒ යටතේදී කරමු දායක සහසයුජ බන්ධන, එහෙම නැත්නම් දායක බන්ධන. හරි, දැන් බලමු මේ සහසයුජ බන්ධන කියන්නේ මොකද්ද කියලා. බලන්න අපිට මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සාධන බන්ධන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. නිර්ද්‍රවීය සහසයුජ බන්ධනයි ද්‍රවීය සහසයුජ බන්ධනයි. නිර්ද්‍රවීය සහසයුජ බන්ධන කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් සමාන පරමාණු දෙකක් අතර සමාන ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් හවුලේ තබා ගනිමින් ඇති කරන බන්ධන. ද්‍රවීය සහසයුජ බන්ධන කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් අසමාන HCl වගේ විද්‍යුත් ඍණතාවයෙන් අසමාන පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන ඇති කරන බන්ධන. සහසයුජ කිව්ව ගමන් හවුලේ තබා ගැනීම ප්‍රධාන වශයෙන්ම තියෙනවා. එතනදී සමාන විද්‍යුත් ඍණතාවන් තියෙන සමාන දෙන්නේ කවුල් වුණොත් නිර්ද්‍රවීයයි, විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන දෙන්නේ කවුල් වුණොත් ද්‍රවීයයි. හරි, එහෙනම් මේ නිර්ද්‍රවීය සහසයුජ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතා සමාන පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යා හවුලේ තියාගෙන ඇති කරන බන්ධන කියලා කිව්වා. හරි, අපි බලමු එතකොට නිර්ද්‍රවීය සහසයුජ බන්ධන වර්ග මොනවාද කියලා. හරි, එහෙනම් අපිට බන්ධන වර්ග තුනක් හඳුනගන්න පුළුවන්. ඒක බන්ධන, ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන කියලා. නිර්ද්‍රවීය සහසයුජ බන්ධන කිව්වේ විද්‍යුත් ඍණතා සමානනේ. නේ, ඒ පරමාණුව සහ B පරමාණුව එකතු වෙලා බන්ධනය හදනවා නම් මෙයාගේ විද්‍යුත් ඍණතාව XA කියලා ගත්තොත් B ගේ විද්‍යුත් ඍණතාව XB කියලා ගත්තොත් එතකොට විද්‍යුත් ඍණතාවන් සමාන පරමාණු දෙකක් අතර තමයි නිර්ද්‍රවීය සහසයුජ බන්ධන ඇති වෙන්නේ. ඒකේ අපි ආකාර තුනක් කිව්වා. පළවෙනි එක තනි බන්ධන, එහෙම නැත්නම් ඒක බන්ධන. ඒක බන්ධන උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් අණුව H2 ගත්තොත් හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1. එහෙනම් S කාක්ෂිකයේ තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. අනිත් හයිඩ්‍රජන් පරමාණුවෙත්
තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මුලින්ම සිද්ධ වෙන්නේ එතකොට මේ හයිඩ්‍රජන් වල S කාක්ෂිකය විසින් මේ ඉලෙක්ට්‍රෝනය එයාගේ දෙසට ආකර්ෂණය කරනවා. මෙයාගේ එක S කාක්ෂිකය විසින් මෙයාගේ මේ අනිත් හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය එයාගේ දිශාවට ආකර්ෂණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එහෙනම් පරමාණුක කාක්ෂික අතිචාදනය වීමක් සිදු වෙනවා. හරි මම මෙහෙම මෙතන මේ අතර දාලා මෙතනදි මේ අතර දැම්මේ ඉලෙක්ට්‍රෝනවල විකර්ෂණය විරුද්ධ දිශාවටයි යන්නේ. මෙයා භ්‍රමණය වෙන්නේ මේ අතට නම් වාමාවර්ත නම් අනිත් එක්කෙනා දක්ෂිණාවර්තවයි භ්‍රමණය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය විදිහට කිසියම් ප්‍රමාණයකට ආකර්ෂණය කරලා ආපහු විකර්ෂණය වෙලා අපි කිව්ව විදිහට අණුක කාක්ෂිකයක් හදා ගන්නවා. මේ අණුක කාක්ෂිකය බොහොම සමමිතික අණුක කාක්ෂිකයක්. හරි? එතකොට අණුක කාක්ෂිකයට තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලයක්. එතකොට S කාක්ෂික දෙකක් අතරේ අතිච්ඡාදනය වීමෙන් තමයි මේ හයිඩ්‍රජන් අණුවේ තනි බන්ධනය හදලා තියෙන්නේ. හරි? එහෙනම් මේ ඒක බන්ධනයට උදාහරණයක් අපි ගත්තේ හයිඩ්‍රජන් අණුව. තව උදාහරණයක් ගන්න පුළුවන් ක්ලෝරීන් අණුව. ඊළඟ උදාහරණේ බලමු අපි ක්ලෝරීන් අණුව. ක්ලෝරීන් වල අපි දන්නවා අවසාන ශක්ති මට්ටමේ වින්‍යාසය NS2 NP5. ෆ්ලෝරීන් උනත් කමක් නැහැ මේ වින්‍යාසයේ තියෙන්නේ. එතකොට P කාක්ෂික 3යිනේ. පීකාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන පහ පිරෙන්න ඕනේ මේ විදිහට. එතකොට කාක්ෂික දෙකක්ම යුග්ම වෙච්ච ඉලෙක්ට්‍රෝන තියෙන්නේ තනි එකක් තියෙනවා තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත. එහෙනම් ඒකේ 3p කාක්ෂිකයේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත පී කාක්ෂිකය ක්ලෝරීන් වල අනිත් ක්ලෝරීන් පරමාණුවෙත් 3p කාක්ෂිකය. හරි. දැන් මේ එක පරමාණුවක මේ කාක්ෂිකය විසින් අනිත් කෙනාව ආකර්ෂණය කරනවා. මෙයා විසින් මේ කාක්ෂිකය ආකර්ෂණය කරනවා. ඒකේ ප්‍රතිඵලය විදිහට P කාක්ෂික දෙක අතර අතිච්ඡාදනයක් සිදු වෙනවා. ඔන්න P කාක්ෂික අතර අතිච්ඡාදනය. ඒකේ ප්‍රතිඵලය විදිහට අණුක කාක්ෂිකයක් ලැබෙන්න ඕනේ. මේ අණුක කාක්ෂිකය සමාන පරමාණු දෙකක්නේ. සමාන පරමාණු දෙකක් නිසා සමමිතික අණුක කාක්ෂිකයක් ලැබෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් සමාන පරමාණු දෙකක් අතරේ සමමිතික අණුක කාක්ෂිකයක් හැදිලායි මෙන්න Cl2 අණුව පිහිටලා තියෙන්නේ. P කාක්ෂික දෙකක් අතර අතිච්ඡාදනයෙන් ඇතිවෙච්ච ඒක බන්ධනයක් තමයි ක්ලෝරීන් අණුවේ තියෙන්නේ. හරි. ඒ අපි කතා කරේ තනි බන්ධන ගැන. එතකොට හයිඩ්‍රජන් අණුව, ක්ලෝරීන් අණුව ඒක බන්ධන තියෙන්නේ. ඊළඟට බලමු ද්විත්ව බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. සහසෞජ බන්ධනවලම ද්විත්ව බන්ධන. ද්විත්ව බන්ධන නම් එක ඉලෙක්ට්‍රෝනයකින් එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙක දෙක හවුලේ තියාගන්න ඕනේ. ඉස්සලා ඒක බන්ධන නම් එකයිනේ. දැන් එහෙනම් දෙක දෙක හවුලේ තියාගන්න ඕනේ. අපි උදාහරණයක් විදියට ගන්නේ O2 අණුව.
හරි ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p4 ඉලෙක්ට්‍රෝන 8යිනේ එහෙනම් p කාක්ෂික 3 එක පිරෙයි ඊට පස්සේ දෙක දෙක වුණොත් වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණු කාක්ෂික යාට දෙකක් තියෙනවා හරි මෙයාට ඕනේ නැහැ බන්ධන හදන්න මෙයාට බන්ධන දෙකක් හදා ගන්න අවස්ථාව තියෙනවා එහෙනම් p කාක්ෂික 3 පිහිටන්නේ අපි පළවෙනි එකකේදී ඉගෙනගෙන තියෙනවා x අක්ෂය ඔස්සේ y අක්ෂය ඔස්සේ z අක්ෂය ඔස්සේ p කාක්ෂික 3 එකිනෙකට ලම්බක තලවල පිහිටලා තියෙනවා අපි මෙහෙම ගද්දී වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තමයි අපිට පහසු තලවලට ගන්න. x අක්ෂය y අක්ෂයට ගන්න පුළුවන් වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික. මේ තියෙන එහෙනම් එක ඔක්සිජන් පරමාණුවක px කාක්ෂිකය. එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. y අක්ෂය ඔස්සේ වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත y කාක්ෂිකය මේ px මේක py අනිත් එක z අක්ෂය ඔස්සේ යුගලයක්ම තියනවා ඒකේ බන්ධන හදන්න හවුල් වෙන්නේ නැහැ ඇයි යුගලයම තියෙනවානේ එයා pz තවත් ඔක්සිජන් පරමාණුවක් ගත්තොත් ඒ විදිහටම x අක්ෂය ඔස්සේ px y අක්ෂය ඔස්සේ py z අක්ෂය ඔස්සේ ඉලෙක්ට්‍රෝන යුගලයම තියෙනවා හරි දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගලයම සහිත පරමාණුක කාක්ෂික වලට අතිච්ඡාදනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අතරේ බන්ධන හදන්නේ නැහනේ. එහෙනම් බලන්න මුලින්ම px px අතරේ මුලින්ම ඒවයි අක්ෂයා කරන රේඛාව ඔස්සේම අතිච්ඡාදනය සිද්ධ වෙනවා. මේකේ ඒකේ අක්ෂයා කරන රේඛාව ඔස්සේම අතිච්ඡාදනය වෙනවා. ඒ අතිච්ඡාදනයට අපි කියන්නේ රේඛීය අතිච්ඡාදනය කියලා. මේ අක්ෂයා කරන රේඛාව ඔස්සේමයි අතිච්ඡාදනය සිදු වෙන්නේ. ඒකට අපි කියනවා රේඛීය අතිච්ඡාදනය. හරි? එතකොට අර හයිඩ්‍රජන් අණුවේ ක්ලෝරීන් අණුවේ කොහොමදත් අතිච්ඡාදනය උනේ රේඛීයව. රේඛීය අතිච්ඡාදනයෙන් ඇතිවෙන බන්ධනය අපි හඳුන්වනවා සිග්මා බන්ධනයක්. හරි එතකොට කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් ඇතිවන බන්ධනය අපි හඳුන්වනවා සිග්මා බන්ධනයක් කියලා. එහෙනම් මේ ඔක්සිජන් අණුවේ එක පරමාණුවක px කාක්ෂිකය අනෙක් පරමාණුවේ px කාක්ෂිකයත් එක්ක රේඛීය අතිච්ඡාදනයෙන් හදන බන්ධනය සිග්මා බන්ධනයක්. ඊට පස්සේ එයා අතිච්ඡාදනය වෙලා ඉවරයි. ආය වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත py කාක්ෂිකය තියෙනවනේ. py py අතර. දැන් x අක්ෂයට ලම්බක තලයේ තමයි y අක්ෂය තියෙන්නේ. එහෙනම් y අක්ෂය ඔස්සේ රේඛීය අතිච්ඡාදනය වෙන්න බෑ. ඒ කියන්නේ ay අක්ෂයා කරන රේඛා ඔස්සේ අතිච්ඡාදනය වෙන්න බෑ. මෙහෙම පැත්තෙන් අතිච්ඡාදනය වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් අතිච්ඡාදනය වීම හඳුන්වනවා පාර්ශ්වික අතිච්ඡාදනය කියලා. පාර්ශ්වික අතිච්ඡාදනයේ ප්‍රතිඵලයක් විදියට හැදෙන බන්ධනය නම් කරලා තියෙනවා ෆයි බන්ධනයක් කියලා. හරි එතකොට
එස්කාක්ෂික දෙකක් කොයිම වෙලාවකවත් පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්නේ නැහැ. ඒක ගෝලාකාරයිනේ. ඒවට තමන්ගේ අක්ෂයාකරණ රේඛාව ඔස්සේම අතිච්ඡාදනය වෙන්න පුළුවන්. මේ පීකාක්ෂික තමයි x අක්ෂය ඔස්සේ දෙන්නේ අතිච්ඡාදනය වුණාට පස්සේ ආයේ බෑ රේඛීය අතිච්ඡාදනය වෙන්න. ඊළඟ ඒවට පුළුවන් පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්න විතරයි. එහෙනම් py py අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් හදනවා පයි බන්ධනයක්. එතකොට O2 අණුවේ තියෙන ද්විත්ව බන්ධනයක්. ඒ ද්විත්ව බන්ධනය එක්කෙනෙක් සිග්මා බන්ධනයක් අනිත් එක පයි බන්ධනයක්. හරි, එහෙමයි ද්විත්ව බන්ධනය හැදිලා තියෙන්නේ. එතකොට ඔතන විතරක් නෙමෙයි ඕනෑම තැනක ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් එක්කෙනෙයි එක්කෙනයි සිග්මා බන්ධන අනිත් එක පයි බන්ධනයක්. හරි, ද්විත්ව බන්ධනයකට අපි උදාහරණයේ විදියට බැලුවේ O2 අණුව. හරිනේ, ඊළඟට තුන්වෙනි වර්ගය බලමු. ත්‍රිත්ව බන්ධන. හරි, උදාහරණයක් විදියට ගන්නේ N2 අණුව, නයිට්‍රජන් අණුව. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් පරමාණු ක්‍රමාංකය 7නේ. p කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එහෙනම් p උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි, px වල 1යි, y වල z වල ඔහොම ඉලෙක්ට්‍රෝන 3 නම් කරන්න පුළුවන්. හරි, එහෙමනම් 1 පරමාණුවක කාක්ෂික 3 අපි ලකුණු කරොත් අර වගේමයි px 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා, py p z හැමෝටම තියෙන එක ඉලෙක්ට්‍රෝනය බැගින්. අනික් නයිට්‍රජන් පරමාණුවත් ඒ වගේමයි px py pz තුන්දෙනාටම පුළුවන් අතිච්ඡාදනය වෙන්න. මොකද හැමෝටම තියෙන තනි ඉලෙක්ට්‍රෝනය බැගින් හැමෝටම යුගල වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ බන්ධනයක් හදාගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා px px අතර මුලින්ම රේඛීය අතිච්ඡාදනය සිදු වෙලා සිග්මා බන්ධනයක් හදනවා. py py අතර එහෙමනම් ආය අතිච්ඡාදනය වෙන්න පුළුවන් පාර්ශ්විකව. එහෙනම් පාර්ශ්වික අතිච්ඡාදනයේ ෆයි බන්ධනයක් හදනවා. ඊළඟට pz pz අතර පාර්ශ්වික අතිච්ඡාදනයේ ආයෙත් ෆයි බන්ධනයක් හදනවා. එහෙමනම් නයිට්‍රජන් අණුවේ තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක්. එක්කෙනෙක් සිග්මා බන්ධන, අනිත් දෙකම ෆයි බන්ධන. එතකොට වෙනත් ඕනම තැනක ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් මෙතන විතරක් නෙමෙයි. එතකොට තනි එක බන්ධනයයි සිග්මා බන්ධන තියෙන, අනිත් ඒවා පයි බන්ධන. ඔතන විතරක් නෙවෙයි, උදාහරණයක් ඉදිරියට අපි හිතමු HCN ගත්තා කියලා. මේ HCN වලත් තියෙනවා ත්‍රිත්ව බන්ධනයක්. එතකොට ඒකේ සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2යි. එහෙම මතක තියාගන්න ඕනෑම තැනක ද්විත්ව බන්ධනයක් නම් සිග්මා 1යි ෆයි බන්ධන 1යි. ත්‍රිත්ව බන්ධනයක් නම් සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2යි. කොයිම තැනකවත් ෆයි බන්ධන 3ක් එන්නේ නැහැ.
ෆයි බන්ධන එකක් එක්ක සිග්මා බන්ධන දෙකක් එන්නේ නැහැ. හරි? ඒ නිසා ඔන්න සහසෞජ බන්ධන ඒ යට ඒ කියන්නේ නිර්ද්‍රව්‍ය සහසෞජ බන්ධන. ඇයි ඒවට නිර්ද්‍රව්‍ය කිව්වේ? නිර්ද්‍රව්‍ය කිව්වේ දැන් අපි දැක්කා හයිඩ්‍රජන් අණුව සමමිතික අණුක කාක්ෂිකයක්. O2 අණුව සමමිතික අණුක කාක්ෂිකයක්. නයිට්‍රජන් අණුවේ සමමිතික අණුක කාක්ෂිකයක්. එතකොට වැඩිපුර ඉලෙක්ට්‍රෝන වලාව තමාගේ පැත්තට ගන්න උත්සාහ කරන්නේ නැහැ. සම සමානව තියෙන්නේ. ඒ නිසා මෙයා අදින ප්‍රමාණයටම තමයි මෙයා අදින්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන වලාව ගන්න ප්‍රමාණයටම තමයි මෙයා ගන්න. ඒ නිසා ද්විද්‍රවයක් එහෙම වෙන් වෙන්නේ නැහැ. ඒ හින්දා බොහොම ස්ථායිව කොයි පැත්තටවත් ආකර්ෂණය වීමක් නැතුව තියෙන අණු තමයි නිර්ද්‍රව්‍ය සහසෞජ බන්ධන කියන්නේ. ඒ නිසා අපි කියනවා නිර්ද්‍රව්‍ය සහසෞජ බන්ධනයකදී ඒ අණුවල ද්විද්‍රව ගුර්ණය ශුන්‍යයි කියලා. මෙයා ආකර්ෂණය කරන ප්‍රමාණයටමයි මෙයා ආකර්ෂණය කරන්නේ. එතකොට ඒ සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා ආකර්ෂණය කැපිලා යනවා. හරි? ද්විද්‍රව ගුර්ණය ශුන්‍යයි. ඊළඟට අපි බලමු ද්‍රවීය සහසෞජ බන්ධන. ද්‍රවීය සහසෞජ බන්ධන කිව්වහම වචනෙන්ම තේරෙනවා ද්‍රවීය. ද්‍රවීය වෙන්න හේතුව බන්ධනේ හදන්න හවුල් වෙන පරමාණු දෙකේ විද්‍යුත් ඍණතාව අසමානයි. සමාන නම් නිද්‍රවීය, ද්‍රවීය වෙන්නේ විද්‍යුත් ඍණතාව අසමාන නම්. හරි? අපි හිතමු A කියන පරමාණුවේ විද්‍යුත් ඍණතාවය XA කියලා, B කියන පරමාණුවේ විද්‍යුත් ඍණතාවය XB කියලා. Aට වඩා B ගේ විද්‍යුත් ඍණතාව පොඩ්ඩක් වැඩි. හරි? එහෙමනම් හදන අණුක කාක්ෂිකය සමමිතික එකක් වෙන්න බෑ. උදාහරණයක් විදියට අපි HF අණුව ගමු. හරි? ඒතර විද්‍යුත් ඍණතාව අසමාන පරමාණු දෙකක් අතර තමයි ද්‍රවීය සහසෞජ බන්ධනයක් හටගන්නේ. එහෙනම් HF අණුව බැලුවොත් හයිඩ්‍රජන් වල තියෙන්නේ 1s, ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ p කාක්ෂිකයේ 2p නේ. ඔන්න ෆ්ලෝරින් වල. දැන් සාමාන්‍ය විදිහටම පරමාණු කාක්ෂික අතිච්ඡාදනය වෙනවා. අතිච්ඡාදනය වුණාට දැන් ෆ්ලෝරින් පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩි හයිඩ්‍රජන් වලට වඩා. මේ තියෙන්නේ s හා p අතර අතිච්ඡාදනය. හරි? එහෙනම් මේකේ ප්‍රතිපලයක් විදියට හදන අණුක කාක්ෂිකය අපිට අඳින්න වෙන්නේ මෙහෙම. ඇයි? දැන් මෙයාගේ පැත්තට හයිඩ්‍රජන් පැත්තට බොහොම අඩුයි. ඔන්න ඔය වගේ එකක්. මෙයාගෙන් වැඩිපුර ඉල්ලගෙන ෆ්ලෝරින්. එහෙම අණුක කාක්ෂිකයක් තමයි ඇති වෙන්නේ. ඒකට අපි කියනවා අසමමිතික. අසමමිතික අණුක කාක්ෂිකයක්. හරි, අපි අන්තිම කතා කරේ ද්‍රවීය සහසෞජ බන්ධන. ඒ කියන්නේ විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන පරමාණු දෙකක් අතර අතිච්ඡාදනය වුණොත් එහෙම ඇති වෙන්නේ අසමමිතික අණුක කාක්ෂිකයක්. ඒ කියන්නේ දැන් HF වල වඩා විද්‍යුත් ඍණ පරමාණුව ෆ්ලෝරීන් නේ. මේ වඩා විද්‍යුත් ඍණ පරමාණුව දෙසට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙලා ඒ නිසා යාමත කුඩා ඍණ ආරෝපණයක් ඇති වෙනවා.
විද්‍යුත් ධන පරමාණුව මත කුඩා ධන ආරෝපණයක් ඇති වෙනවා. ඒ කියන්නේ අසමමිතික අණුක කාක්ෂිකයක් ඇතිවීම නිසා ඇතිවෙන බන්ධනය එතකොට ද්‍රවීය සහ සංයුජ බන්ධනයක්. හරි? එතකොට ඕනම පරමාණු අතර ද්‍රවීය සහ සංයුජ බන්ධන ඇති වෙන්න පුළුවන් විද්‍යුත් ඍණතා අසමාන නම්. සහ සංයුජ බන්ධනයක द्विद्रव्यक तीयन निशा डेल्टा ऋण डेल्टा धन विधिहट अभी किय द्रव्य साहसाजयलाकोट एके द्विद्रव गूर्णयक क्रियात्मक मे आगे वडा विद्युत ऋण मे पत्र मेन्न मे दिशावट द्विद्रव गूर्णयक क्रियात्मक हरि निर्द्रवी अणुअल द्विद्रव गूर्णय शून्य क्यूवा द्रवी अणुअल द्विद्रव गूर्णयक तीयन व අපි ජල අණුව ගත්තොත් මේකේ මෙයා ඩෙල්ටා ධන මෙයා ඩෙල්ටා ධන හයිඩ්‍රජන් ඊට සාපේක්ෂව දෙකක් ඍණ මේකෙත් මෙන්න මේ දිශාවට මෙයාගේ මේ දිශාවට වඩා විද්‍යුත් ඍණ පරමාණුව දෙසට ඒතර ඔය දෙකේම සම්ප්‍රයුක්තය මෙන්න මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා ඇමෝනියා අණුව ගත්තොත් පිරමීඩාකාර එකක් මේකේ ඩෙල්ටා ධන මෙතන ඩෙල්ටා ධන මෙතන ඩෙල්ටා ධන ඔය විදිහට ඩෙල්ටා 3ක් ඍණ හරි එහෙනම් මෙන්න මේකෙත් मेन मे दिशावट मे मेहाट मेघनिशा मेहाट तर सांप्रयुक्त मेन मे दिशावट द्विद्रव गूर्णय क्रियात्मक हरि इतकोट समहर द्रवीय सह सहज बंधन तीयन अणुतीयन मे कार्बन डाइऑक्साइड बलंड मेके द्विद्रव गूर्णय मे अतट समानाय प्रतिविरुद्धाय द्रवीय सहसाज बंधन उना द्विद्रव गूर्णे शून्य कार्बन टेट्राक्लोराइड सी एल मेके समानाय प्रतिविरुद्धाय द्विद्रव गूर्णे शून्य समहर अणुतीयनवा द्रवीय सहसाज बंधन तिबुना द्विद्रव गूर्णयक् नति नमुद् बहु अणुवल द्विद्रव गूर्णयक् तीयनो हरि कार्बन डाइऑक्साइड मे दिशावटाय कैपिले यानो मेके मेहाटेय मे पेत्तट मेहाट मे दिशावट एतकोट मे समानाय प्रतिविरुद्धाय कैपिले यानो हरि एहनां द्रवीय सहसाज बंधन वाले विशेषत्व तमाय बहु अणुअल द्विद्रव गूर्ण मुखद द्विद्रव गूर्ण की आने द्विद्रव गूर्ण की आने बंधन दिग गुण किरीम आरोपणय हरि द्विद्रव गूर्णय सामान्य म्यूअल संकेत कराने हरि सहज बंधन सहित अणुअल द्विद्रव गूर्ण अत्यन की हुआ द्विद्रव गूर्णय කියන එක සමාන වෙනවා මේක සාමාන්‍ය මියු වලින් සංකේත කරන්නේ බන්ධන දිග එහෙම නැත්නම් බන්ධන දුර ගුණ කිරීම ඒ පරමාණුව මත ආරෝපණය මේකෙන් ගණන් හදන්න දෙන්නේ නැහැ නමුත් ද්විද්‍රව ගුර්ණය සම්බන්ධ කරලා අයනීකරණ ප්‍රතිශතය හොයන්න නම් ওই 2020 ප්‍රශ්න පත්‍රයේ 2020 ඔව් 2020 ව්‍යුහගත රචනා එකේ දීලා තියෙනවා හරි ඒකේ විස්තරය දීලා ද්විද්‍රව ගුර්ණය ගණනය කරන විදිය ආරෝපණය දීලා බන්ධන දිග දීලා මේ සමීකරණයට ආදේශ කරන්න දීලා තියෙනවා මේ ටික මතක තියාගත්තාම ඇති හරි ඔතනින් ද්‍රවීය සහ සංයුජ බන්ධන ඉවරයි ඊට පස්සේ අපි බලමු ඊළඟට අපි කිව්වා සහසෞජ බන්ධන යටතේම දායක සහසෞජ බන්ධන එහෙම නැත්නම් සංගත බන්ධන කියලා වර්ගයක් තියෙනවා ඒවත් සහසෞජ බන්ධන යටතේමයි අපි ඉගෙන ගන්නෙ හරි එහෙනම්
දායක බන්ධන එහෙම නැත්නම් සංගත බන්ධන කියලාත් කියනවා ඒවත් අපි සහසවජ බන්ධන යටතටමයි ගන්නෙ දායක බන්ධන දායක සහසවජ කියන්නේත් ඒවමයි එහෙම නැත්නම් ඒ වලට කියනවා සංගත බන්ධන සහසවජ බන්ධන යටතේම ඇයි මේවා දාලා තියෙන්නේ කියලා බලමු මේකේ විශේෂත්වය තමයි අපි කිව්වා දැන් පරමාණුක කාක්ෂික දෙකක් අනිවාර්යයෙන්ම අතිච්ඡාදනය වෙන්න ඕනේ කිව්වනේ බන්ධනයක් හදන්න නම් එතකොට ඒවයි වියුග්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්න ඕනේ කිව්වා සංගත බන්ධනයක් හදනකොට එක්කෙනෙක් ගාව ඉලෙක්ට්‍රෝන යුගලයක්ම තියෙනවා අනික් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ අනික් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ හරි එහෙම වුණොත් කොහොමද දැන් මෙයා ඉලෙක්ට්‍රෝන යුගලයම සපයන පරමාණුක කාක්ෂිකය ඉලෙක්ට්‍රෝන යුගලයම සපයන පරමාණුක කාක්ෂිකය මේක හිස් කාක්ෂිකය එතකොට යුගලයම සපයන පරමාණුක කාක්ෂිකය සහ හිස් කාක්ෂිකය අර සාමාන්‍ය සහසවජ බන්ධනයකදී වගේම එකිනෙක මත අතිච්ඡාදනය වෙනවා. හරි. එතකොට මෙයා හිතන්නේ නැහැ ආ මම තමයි ඉලෙක්ට්‍රෝන යුගලයම දුන්නේ කියලා. මෙයා හිතන්නේ නැහැ මම මට එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ කියලා. සාමාන්‍ය විදිහට මෙයාගෙන් తాවකාලිකව මෙයාට ඉලෙක්ට්‍රෝනයක් දුන්නා වගේ ඒ පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙනවා. අතිච්ඡාදනයේ ප්‍රතිඵලයක් විදිහට අර විදිහට අණුක කාක්ෂිකයක් හදනවා. බොහෝ විට ඉතින් අසමමිතික අණුක කාක්ෂිකයක් මොකද ඒ ඉතින් අසමාන දෙන්නෙක් නෙන්නේ කොහොමටත් සමාන වුණා නම් එක්කෙනෙකුට තිබිලා එක්කෙනෙකුට නැති වෙන්න විදියක් නැහැනේ එහෙනම් අසමමිතික අණුක කාක්ෂිකයක් හදනවා ඒක තමයි දායක බන්ධනයකදී සිදුවෙලා තියෙන්නේ එතකොට මේ අණුක කාක්ෂිකය හැදුවට පස්සේ ඇති වෙන බන්ධනය හැම අතින්ම සාමාන්‍ය සහසවජ බන්ධනයකට සමානයි. හැදුනට පස්සේ හොයාගන්න බෑ මොකද්ද දායක බන්ධනය මොකද්ද සහසවජ බන්ධනය කියලා. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න යුගලයක්ම සහිත පරමාණුක කාක්ෂිකයක් හිස් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනයෙන් ඇතිවෙන බන්ධනය දායක බන්ධනයක් එහෙම නැත්නම් සංගත බන්ධනයක් කියලා කියනවා. අපි එතකොට මේකේ හැටියට නම් ඒ පරමාණුව තමයි ඉලෙක්ට්‍රෝන යුගලයම දායක කරේ බීට මෙයාගෙන් යුගලයම දායක කරා ඒක නිසා මේ පරමාණුව අපි කියනවා දායක පරමාණුව කියලා ඉලෙක්ට්‍රෝන යුගලයම සපයන පරමාණුව දායක පරමාණුව හරි ඒ මේ B පරමාණුව ඉලෙක්ට්‍රෝන යුගලය ගත්තානේ එයාට අපි කියනවා ප්‍රතිග්‍රාහක පරමාණුව කියලා ප්‍රතිග්‍රාහක පරමාණුව කියලා හරි දායක පරමාණුව ප්‍රතිග්‍රාහක පරමාණුව හරි අපි බලමු දැන් එහෙනම් මේ විදියට දැන් මෙහෙම හැබැයි ඊතලයක් දාලා මෙයාගෙන් ඊතලයක් දාලා අපි දායක බන්ධනේ පෙන්වන්නේ නැහැ පෙන්වන්නේ මේ විදියට බලන්න මේ ටික විදායක බන්ධනයක් පෙන්වන්නේ මෙයාගෙන් දැන් ඉලෙක්ට්‍රෝනයක් අරයට తాවකාලිකව දුන්නා වගේනේ එතකොට
මේ දායක පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා ධන ආරෝපණයක්. මෙයාට තිබ්බට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. ඒ නිසා ඍණ ආරෝපණයක්. මේ දායක පරමාණුව ධන ප්‍රතිග්‍රාහක පරමාණුව ඍණ විදිහට තමයි දායක බන්ධනය අපි නිරූපණය කරන්නේ. දායක බන්ධන සඳහා අපි උදාහරණ බලමු. උදාහරණයක් විදියට NH ගත්තොත් අපිට ලේ පළමු NH3 BF3 සංකීර්ණය ඇමෝනියා අණුවේ තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. එයා ගාව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි 3ක් බන්ධන හදාගෙන අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. ඒ කියන්නේ හැම පරමාණුවක්ම උත්සාහ කරන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. එතකොට BF3 අණුවේ ඉලෙක්ට්‍රෝන 8ක් නැහැනේ, අෂ්ටකයට වඩා අඩුයි. මේ ගොඩාක් පරමාණු උත්සාහ කරන්නේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. බලන්න බෝරෝන් වටා 3යි, ෆ්ලෝරීන් 3ක් එක්ක ඉලෙක්ට්‍රෝන බන්ධන හැදුවොත් එහෙම අෂ්ටකයට වඩා අඩු නිසා මේ යුගලයක් මෙයාගෙන් දායක කරනවා. එහෙම දායක කරාට පස්සේ NH බන්ධන ද්‍රවීය සහ සංයුජ බන්ධන. මෙතන NaB අතර දායක බන්ධනයක්. දැන් මෙයාට තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙයාට හවුලට දුන්නනේ. ඒ කියන්නේ අර හිස්කාක්ෂිකයට දැම්මා වගේනේ. දැන් මෙයාට තියෙන බන්ධන 4යි. අෂ්ටකය සම්පූර්ණයි. අෂ්ටකයට හානියක් වෙලා නැහැ දායක බන්ධන හැදුවට. එහෙනම් මෙන්න මේ 4යි, මෙතන 4යි. දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන 8ක් වෙලා. මෙයාගේ වටේ 3යි තිබුණේ, දැන් 4ක් වෙලා. එතකොට ඉලෙක්ට්‍රෝන 5 නැහැනේ, එකක් අඩුයි ධන ආරෝපණයක්. බෝරෝන් වටා තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 3යි, බන්ධන 3යි. දැන් එකක් වැඩියෙන් ඇවිල්ලා එයාට ඍණ. එහෙනම් මේ බන්ධනය දායක බන්ධනයක්. හරි, තව උදාහරණයක් ගත්තොත් බලන්න. ඇමෝනියම් ධන ආයනය NH4+. මේක ඇදිලා තියෙන්නේ ඇමෝනියා අණුව H ධන ආයනයක් එක්ක දායක සහසංයෝජ බන්ධනයකින් බැඳිලා. ඇමෝනියා අණුවේ තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. H ධන කියන්නේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් අයින් කරගත්ත හිස්කාක්ෂිකයක් තියෙන එකක්. ඒතර මෙයාගේ මේ 3යි බන්ධන 3ක් හදලා තියෙනවා, ඉලෙක්ට්‍රෝන 5යි, එයාගේ අෂ්ටකය හරි. ඉතින් මේ යුගලය මෙයාට දායක කරනවා. හරි, ඒ දායක කරාට පස්සේ හදන ඇමෝනියම් ධන ආයනය දැන් එයාට බන්ධන 4යි තියෙන්නේ. ඒ නිසා ධන ආරෝපණය එන්නේ නයිට්‍රජන් මතට. හරි, එතකොට මෙයාගේ NH3 BF3 සංකීර්ණයේ තියෙනවා ඇමෝනියම් ධන ආයනයේ තියෙනවා. තව අපිට ගන්න පුළුවන් හයිඩ්‍රෝනියම් ආයනය H3O+. මේක ඇදිලා තියෙන්නේ ජල අණුව H ධන ආයනයක් එක්ක දායක බන්ධනයකින් බැඳිලා. බලන්න ජලාණුව ගත්තාම ඔක්සිජන් මත තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. හරි, එතකොට H ධන ආයනයට එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. මේ යුගලයක් මෙයාට දායක කරනවා. හරි, ඒ නිසා මේ හයිඩ්‍රෝනියම් ආයනයේ තියෙන බන්ධන තුනම සමානව පේනවා.
එක යුගලයක් තියෙනවා මෙතන යුගලයකින් දායක බන්ධනයක් හැදුවා දැන් මෙයාට තියෙන්නේ 5යි 8යි අෂ්ටකය හරි හරි හැබැයි 1යි 2යි 3යි 4යි 5යිනේ 6ක් තියෙන්න බෑ ඒ නිසා හයිඩ්‍රෝනියම් අයනේ ධන ආරෝපණය අයිති වෙන්නේ ඔක්සිජන් වලට හරි මේ හැදුවට පස්සේ OH බන්ධන තුනම සමානයි මොකද්ද දායක බන්ධනය කියලා හොයන්න බෑ හරි ඇමෝනියම් ධන ආයනයේත් මේ NH බන්ධන හතරම සර්ව සමයි මොකද්ද දායක බන්ධනය කියලා කියන්න බෑ ඊළඟට මේ රසායනික බන්ධන එහෙම නැත්නම් සහසාවිජ බන්ධන හදනකොට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න කිව්වනේ එතකොට ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට සම්පූර්ණ වෙන්නේ නැති පරමාණු තෝණ තරම් තියෙනවා. ඒ කියන්නේ සමහර ලාට ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා වැඩි සමහර ඒවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩු ඒවාත් තියෙනවා. හරි? අපි බලමු ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගත්තාම තමයි ස්ථායිම අවස්ථාව කියලා කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ කියලා මේ කොස්සෙල් ලෑන් මුව හා ලුවිස් යෝජනා කරා. ඒ කියන්නේ ඒක අෂ්ටක නීතිය කියලා හැඳින්නුවා. නමුත් සමහර අය ඉන්නවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න බැරි. ඒ කියන්නේ බෙරිලියම් ක්ලෝරයිඩ්, BH3, BCl3, ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ හැම තිස්සෙම ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩුයි. ඒ වගේම මේ නයිට්‍රික් ඔක්සයිඩ් NO2 වලත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා අඩුයි. ඒ වගේම සල්ප පරමාණු සාමාන්‍ය සල්ප ක්ලෝරීන් වගේ ඒවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා වැඩිපුර බන්ධන හදාගන්න පරමාණු. හරි නයිට්‍රජන් බොහෝ විට නයිට්‍රජන් බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. මේ නයිට්‍රික් ඔක්සයිඩ් වලයි NO2 වලයි අපි ඉස්සරහට ඇඳලා බලමු ඒකේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි ආයේ ක්ලෝරීන් වල Cl2O වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලමු බන්ධන වර්ග සහසංයුජ සංයෝග කියලා උපකල්පනය කරලා මේ සහසංයුජ සංයෝග වල අණු වල ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටලා තියෙන්නේ කියන එක මේ ලුවිස් කියන විද්‍යාඥයා පැහැදිලි කරා. එක ඉලෙක්ට්‍රෝනයක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගලයක් තිත් වලින් නිරූපණය කරා. හරි දැන් පරමාණු ද්‍රවීය හෝ නිර්ද්‍රවීය හෝ සහසාවිජ බන්ධන හදා ගන්නවනේ. මේ සහසාවිජ බන්ධන වල ඉලෙක්ට්‍රෝන තිත් මගින් නිරූපණය කරලා ඒකේ තියෙන පිහිටීම ලුවිස් තිත් සටහන් වලින් නිරූපණය කරා. මේ ලුවිස් තිත් සටහන් අඳිනකොට බන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝන යුගලයයිනේ ඕනේ. ඒතර බන්ධනයක් හදන්න තිත් දෙකකිනුයි ඒ වටා අනිත් නිදහස් ඉලෙක්ට්‍රෝන තිත් යුගල් වශයෙන් නිරූපණය කරලා තියෙනවා. ඒතර උදාහරණයක් විදියට බලන්න ඊළඟට අපි ලුවිස් තිත් සටහනා ලුවිස් තිත් ඉරි ව්‍යුහ කියන්නේ ලුවිස් ව්‍යුහමයි. ක්ලෝරීන් වල බැලුවොත් මේ ක්ලෝරීන් වල අවසාන ශක්ති මට්ටමේ 7යි. ඒ 7 මේ විදිහට පෙන්නලා තියෙනවා. මෙයාගෙත් 7යි. අපි ඉස්සෙල්ලා දැක්කා ඒකේ පීකාක්ෂික දෙකක් අතිච්ඡාදනයෙන් තනි බන්ධනයක් හදන්නේ. එහෙනම් ඔන්න 7න් යුගලයක් ගත්ත බන්ධනයට ඉතිරි 6 යුගල් වශයෙන් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ 3ක් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් කාක්ෂික 3 2 2 මෙහෙම නිකන් තැන් තැන් වල විසිරෙන්න අඳින්නේ සාමාන්‍ය යුගලය ගානේ තිත් තිරි වලින් තිත් වලින් අපි ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් නිරූපණය කරලා තියෙනවා. ඒතර මේ මෙතන මේ එක ළඟ අඳලා තියෙන බන්ධනයක්නේ. ඒ බන්ධනය මේ විදියට ඉරකින් දක්වලා තියෙනවා. ඒ නිසා මේ තියෙන්නේ ක්ලෝරීන් අණුවේ ලුවිස් තිත් සටහන. මේ තියෙන්නේ ලුවිස් තිත් ඉරි ව්‍යුහය. එහෙම නැත්නම් ඒකට ලුවිස් ව්‍යුහය කියලා කියනවා.
හරි ලුවිස් ව්‍යුහය එහෙම නැත්නම් ලුවිස් තිත්තිරි ව්‍යුහය හරි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අණුවේ බැලුවොත් කාබන් වලින් ඉලෙක්ට්‍රෝන 4යි සංයුජතා කවචයේ ටිකයි ගන්නේ අවසාන ශක්ති මට්ටමේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩයේනේ අවසාන ශක්ති මට්ටමේ 6යි එහෙනම් 6 වරක් 2 12යි 4යි 16යි ඒ 16ෙන් කාබන් එක මේ මෙයයි මෙයයි එක බන්ධනයක් හදනවා මෙහෙම තව එකක් හදනවා එහෙම හැදුවොත් කාබන් වටා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ 4 සම්පූර්ණ කරගන්න නම් එයා ද්විත්ව බන්ධන දෙකක්ම හදන්න ඕනේ මේ ඒක නිසා තනි බන්ධන වලින් අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති නිසා 2 2 ගන්නවා ඒතර 4යි 4යි 8යි තව 8ක් ඉතුරු වෙලා තියෙනවා ඒතර ඒ 8 ද්විත්ව බන්ධනේ ඔන්න හරි දැන් මේ 8 මෙයාට වැඩක් නැහනේ එයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන 4යි මෙයා ගාව තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 4යි ඒ 4ෙන් බන්ධන 4 හදාගෙන ඉවරයි දැන් එතකොට තව 8ක් ඉතුරුයිනේ මේ ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 2යි සම්බන්ධ කරලා තියෙන බන්ධන හදන්න ඒ නිසා ඉතිරි 2 මෙහෙම ලකුණු කරලා තියෙනවා මේ 4යි 6යි මෙයාගෙත් 4යි 6යි දැන් බලන්න ඔක්සිජන් පරමාණුව ගත්තොත් ඔක්සිජන් පරමාණුව ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගෙන තියෙන්නේ 6යි 2යි 8යි මෙයත් 6යි 2යි 8යි ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුවිස් ව්‍යුහය ගත්තොතින් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන්නේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා මෙතන ද්විත්ව බන්ධනයක් ඒකේ යුගල් දෙකක් තියෙනවා හරි එහෙනම් ලුවිස් තිත් සටහන මේ ලුවිස් ව්‍යුහය ඊළඟට බලමු ෆොස්ෆරස් වල POCl3 මැද පරමාණුව විදියට ගන්න පරමාණුව තීරණය කරන්නත් ඕනේ මැද පරමාණුව දැන් ෆොස්ෆරස් තියෙනවා ඔක්සිජන් තියෙනවා ක්ලෝරින් තියෙනවා මැද පරමාණුව විදියට අපි ගන්නේ විද්‍යුත් ඍණතාව අඩු වැඩිම බන්ධන සංඛ්‍යාවක් හදන්න පුළුවන් පරමාණුව තමයි මධ්‍ය පරමාණුව විදියට සලකන්නේ එහෙනම් මෙතනින් වඩා විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන් සහ ක්ලෝරින් විද්‍යුත් ඍණතාව අඩු වෙන්නේ ෆොස්ෆරස් ඒක නිසා ෆොස්ෆරස් ගත්තා මැද පරමාණුව විදියට ඊළඟට මුළු ඉලෙක්ට්‍රෝන ගාන ෆොස්ෆරස් 5 වෙනි කාණ්ඩේ 15 කාණ්ඩේ 5යි 7 + 3 21යි 5යි 26යි ඔක්සිජන් 6යිනේ 26යි 6යි 32යි දැන් 32ක් බෙදලා දෙන්න ඕනේ එහෙනම් ෆොස්ෆරස් මැද පරමාණුව නම් ක්ලෝරීන් එක බලන්න ක්ලෝරීන් එක තනි බන්ධනය ගානේ හදලා තියෙනවා මෙහෙම මේ සිරස්ව හෝ හරස්ව ඉලෙක්ට්‍රෝන යුගලය පෙන්වුවට කමක් නැහැ තිත් සටහනේ මේ විදියට ඔන්න යුගල් 3ක් තියෙනවා එතකොට තව දෙකක් තියෙනවනේ ෆොස්ෆරස් අටේ පහක්නේ ඒ පහ 3ක් ඉවරයි 4යි 5යි ඔක්සිජන් අෂ්ටකය හදාගන්න නම් එයා ළඟ 6න් 2ක් එක්ක ද්විත්ව බන්ධන හදන්න ඕනේ. හරි එහෙනම් මෙන්න ද්විත්ව බන්ධන 2. හරි මෙයාගේ යුගලයයි මෙයාගේ යුගලයයි. මේ ක්ලෝරීන් වල එක ඉලෙක්ට්‍රෝනයයි ෆොස්ෆරස් වල එක ඉලෙක්ට්‍රෝනයයි ඔන්න තිත් යුගලයක්. තනි බන්ධනයක්. මෙතන තනි බන්ධනයක් මෙතන තනි බන්ධනයක්. හරි ඉතිරි ටික බලන්න. එතකොට 1යි 2යි 3යි 4යි 5යි युगल पहाक इवराई ये क्याने दहायाक इवराई ऑक्सीजन गाव ताव युगल देखा क्तिए नोने मैं आ गाव युगल तुने गाने मैं गोल्लो गाव तिए नोने हरि ऐह नांग मैं तिए ने POCl3 वाले लुविस तित्सा टहाने हरि देंगे ऐह नांग तित तीरी भी हुए क्याने मैं तने द्वित्त बंधने आने इरी क्याली देखा हरि इतिरी निदास इलेक्ट्रॉन ඔන්න POCl3 වල ලුවිස් තිත් සටහන. හරි ඊළඟට හයිඩ්‍රජන් සයනයිඩ් කොහමද ඉලෙක්ට්‍රෝන කවුද මැද පරමාණුව විද්‍යුත් ඍණතාව අඩු කාබන්. එහෙනම් කාබන් තමයි මධ්‍ය පරමාණුව. හයිඩ්‍රජන් වලින් 1යි කාබන් වලින් 4යි නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩේනේ 5යි එහෙනම් ඔක්කොම 5යි
පහයි 10යි නේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 10 බෙදලා දෙන්න ඕනේ මේ 10න් කාබන් එක ඔන්න එක බන්ධනයක් හදා ගන්න පුළුවන් මෙයාට එතන හයිඩ්‍ර කාබන් වල බන්ධන 4යිනේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යිනේ 4න් මෙතන 1යි නම් තව බන්ධන 4ක් හදන්න වෙනවා ඒ නිසා මෙතන තියෙන ත්‍රිත්ව බන්ධනයක් එතන බලන්න කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 4 සම්පූර්ණයි දැන් තියෙන්නේ නයිට්‍රජන් වල මෙතන 3යි 4යි 5යි ඇයි බන්ධන හදන්න 3ක් සහභාගි වෙලා යුගලයක් නිදහසේ තියෙනවා හරි එතකොට අපි ලුවිස් ව්‍යුහය ඇන්දොත් මෙතන ඉරක් ඒ කියන්නේ තනි බන්ධනයක් මෙතන බන්ධන 3ක් ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් මේ යුගලය බන්ධන හදන්න හවුල් වෙලා නැහැ හරි එහෙනම් මෙතන 5යි 3යි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය හරි මෙතන කාබන් වල මේකේ 4යි මේ 4යි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය හරි හරි එහෙනම් HCN කියන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය කාබනුයි නයිට්‍රජනුයි දෙන්නම අෂ්ටකය සම්පූර්ණ කරගෙන හයිඩ්‍රජන් වලට අවශ්‍ය නැහැනේ හරි ඊළඟට නයිට්‍රයිට් අයනය බැලුවොත් නයිට්‍රයිට් අයනයේ ඍණ ආරෝපණයක් තියෙනවා ඍණ ආරෝපණයක් කියන එකෙන් අදහස් වෙන්නේ පිටතින් ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන තියෙනවා ඍණ දෙකක ආරෝපණයක් තිබ්බනම් පිටතින් දෙකක් අරගෙන තියෙනවා හරි ධන ආරෝපණ තිබුණා නම් අපි ඒ වෙනුවට ඉලෙක්ට්‍රෝන ඒ සංඛ්‍යාව අඩු කරන්න ඕන ධන කියන්නේ කාට හරි ඉලෙක්ට්‍රෝන දීලා තියෙනවා හරි එහෙනම් බලන්න මේ නයිට්‍රයිට් වල මැද පරමාණුව ගන්න වෙන්නේ නයිට්‍රජන් නයිට්‍රජන් වටේ ඉලෙක්ට්‍රෝන 5යි පස්වෙනි කාණ්ඩෙනේ ඔක්සිජන් 6යි 6 වරක් දෙකක් තියෙනවා 6 වරක් දෙක 12යි 5යි 17යි ඍණ එකක ආරෝපණයක් තියෙනවානේ එහෙනම් පිටින් අරන් තියෙනවා ඉලෙක්ට්‍රෝනයක් එහෙනම් ඔක්කොම 18යි හරි දැන් 18 බෙදන්න ඕනේ බලන්න මෙතන නයිට්‍රජන් එක සාමාන්‍යයෙන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක් හදනවා හරි එහෙනම් මෙන්න ද්විත්ව බන්ධනය නිසා යුගල් දෙකක් තිබ්බා ඔන්න ඉතිරි ටික හරි මේ ඔක්සිජන් එක ආය ද්විත්ව බන්ධනයක් හදන්නේ නැහැ එයා තනි බන්ධනයක් හැදුවොත් එකයිනේ සහභාගී කරගන්නේ හරි එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් සහභාගී කරගත්තොත් එහෙම මෙතන ද්විත්ව බන්ධන දාන්නේ නැත්තේ අෂ්ටකයෙන් පිටපණින්න නිසා එන්න මෙයා තනි බන්ධනයක් කියමු තනි බන්ධනයක් නම් මෙතන 6යි 8යි 10යි 12යි 13යි 14යි ඒ කියන්නේ මේකෙන් ඍණ ආරෝපණය තියෙන්නේ ඔක්සිජන් වලට ඍණ කියන්නේ එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනේ 2යි 4යි 6යි 7යි මේ එකක් නයිට්‍රජන් වලනේ එහෙනම් යුගල් 3ක් නිදහසේ තියෙන්න ඕනේ මේ නයිට්‍රයිට් අයනයේ හරි එතකොට යුගලයක් මෙතන තියෙනවා දැන් ද්විත්ව බන්ධනයක් එහෙනම් මේ බලන්න 6යි 2යි 8යි මේ පැත්තේ 6යි 7යි 8යි අෂ්ටකය හරි මෙතන නයිට්‍රජන් වටා ද්විත්ව බන්ධනයක් මෙතන තනි බන්ධනයක් එතකොට 4යි 6යි එකසර බන්ධන වලට හවුල් වෙච්ච නැති ඒවට අපි කියනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා හරි බලන්න 18ම හරිනේ යුගල් නම් 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හරි එහෙනම් ඒ යුගල් 9ය දැන් මේ විදිහට මේ මෙතන ද්විත්ව බන්ධනයන්නේ ඔන්න ඉරි දෙකකින් පෙන්නලා මෙතන තනි බන්ධනය එක ඉරකින් පෙන්නලා මේ ආරෝපණය ඍණ ලකුණ තියෙන්න ඕනේ නයිට්‍රයිට් අයනේ ඍණ ආරෝපණය කොහේ හරි තියෙන්න එපැයි ඔන්න මෙතන ඔක්සිජන් මත තමයි ඍණ ආරෝපණය මෙන්න මේක තමයි ලුවිස් ව්‍යුහය නයිට්‍රයිට් අයනේ හරි ඊළඟට නයිට්‍රේට් බැලුවොත් නයිට්‍රේට් වල N වල 5යි 6 වරක් තුන 18යි 5යි 23යි ඍණ ආරෝපණයක් තියෙනවා කියන්නේ පිටතින් එකක් අරන් එහෙනම් 24යි හරි එතකොට නයිට්‍රජන් වටේ බලන්න
එයා අෂ්ටකය තියාගෙන තමයි හැමදේම කරන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය තියාගෙන එහෙනම් ඔන්න ද්විත්ව බන්ධන ඔක්සිජන් හරි ද්විත්ව බන්ධන ඔක්සිජන් ඊළඟට තනි බන්ධනයක් තනි බන්ධනයක් මේ තනි බන්ධනයේ හදලා කියන්නේ එයා ඍණ පරමාණුවක් තමයි තියෙන්නේ මේ ඔක්සිජන් බන්ධන දෙකක් හදා ගන්න එපැයි මෙහෙම නයිට්‍රජන් එහෙම නයිට්‍රජන් එක හදලා වෙන පරමාණුවක එක H එකක් එක්ක හරි හදලා ඒකේ ඉලෙක්ට්‍රෝනය මෙයාට ඉල්ලගෙනයි තියෙන්නේ හරි ඍණ ආරෝපණයක් තිබුණොත් තමයි තනි බන්ධනයක් වෙන්න පුළුවන් හරි මෙහෙම හදාගත්තා දැන් ඔන්න මෙහෙම ද්විත්ව බන්ධනයයි තනි බන්ධනයයි හැදුවට පස්සේ මෙතන එකසර යුගලයක් තිබුණේ මේ වගේ නයිට්‍රයිට් අයනේ වගේ ඒ යුගලය දායක කරලා තියෙනවා ඔක්සිජන් පරමාණුවට මේ ඔක්සිජන් පරමාණුව බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක්වත් සහභාගී කරගෙන නැහැ. එයාගේ හය එහෙම්මම තියෙනවා. මෙයා ළඟ තිබිච්ච ඉලෙක්ට්‍රෝන යුගලය තමයි දායක කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන ධන ලකුණක් එන්නම ඕනේ මේ නයිට්‍රජන් මත ධන ආරෝපණයක් එන්න ඕනේ. ඒ මිස්ටේක් එක හදාගන්න. ඒ කියන්නේ මෙතන ධන ආරෝපණයක් එන්න ඕනේ. මම ඒක පස්සේ ඇඳලා පෙන්නන්නම්. හරි ධන ඍණ එතකොට ධනයි ඍණයි උදාසීන වෙලා මෙන්න ඍණ ආරෝපණය ඉතුරු වුණා හරි මෙයා මෙයා වේදායක කරානේ හරි මේකේ ලකුණ යන්න ඕනේ බලන්න ආයක මෙතන තියෙනවානේ හරි ඊළඟට මෙන්න ඉරක් මේ සහ සමජ බන්ධනය මෙන්න ද්විත්ව බන්ධනය ඔන්න දායක බන්ධනය දැන් ධන ඍණ ඔන්න නයිට්‍රේට් අයනේ ව්‍යුහය මේ ධනයි ඍණයි උදාසීන වෙලා මෙතන ඍණ ආරෝපණයක් එනවා හරිද ඊළඟට NO2+ අයනය NO2+ කියන්නේ නයිට්‍රෝනියම් අයනය බලන්න නයිට්‍රජන් වටේ 5යි 6 වරද්දක 12යි 5යි 17යි ධන ඉවත් වුණා කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනයක් අඩුයි 16යි තියෙන්නේ දැන් 16 කොහොමද පිහිටන්නේ බලමු සාමාන්‍යයෙන් ද්විත්ව බන්ධන යන්නේ ද්විත්ව බන්ධනයක් හැදුවා ඉතිරි යුගල් දෙකක් මෙයාට දුන්නා මෙයාගේ 8 වෙන්නත් ඕනේ මෙයාගේ සමජතා ඉලෙක්ට්‍රෝන 6 වෙන්නත් ඕනේ මෙයත් එහෙමයි ද්විත්ව බන්ධනයක් එයාගේ 6 වෙන්න තව යුගල් දෙකක් පිහිටන්න ඕනේ ඒතර යුගල් 1යි 2යි 3යි 4යි 4යි 8යි හරි මෙතන තියෙන්නේ යුගල් 8යිනේ 16යි කියන්නේ හරි දැන් මෙයාගේ අෂ්ටකය හරි මෙයාගේ අෂ්ටකය හරි මෙයාගේ හයත් හරි මෙයාගේ හයත් හරි නයිට්‍රජන් වල කීය තියෙන්නේ පහයි තියෙන්නේ නේද ඒ කියන්නේ මේ නයිට්‍රජන් වල පහක් තියෙන්න ඕන එකේ 1යි 2යි 3යි 4යි තියෙන්නේ එහෙනම් නයිට්‍රජන් වලට එකක් මදි ඒ හින්දා නයිට්‍රජන් මත තියෙන්නේ ධන ආරෝපණයක් හරි ඒක හින්දා දැන් ලුවිස් ව්‍යුහය මෙන්න ද්විත්ව බන්ධන දෙක. මෙයා මත ධන එහෙනම් නයිට්‍රෝනියම් අයනයේ ධන ආරෝපණය අයිති වෙන්නේ නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුත් ධන පරමාණුවක් මතයි ධන ආරෝපණය තියෙන්න ඕනේ. වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් මතයි ඍණ ආරෝපණය තියෙන්න ඕනේ. හරි? එතකොට ඔය විදිහට ලුවිස් ව්‍යුහ ඒ කියන්නේ ලුවිස් තිත් සටහන් සහ ලුවිස් තිත්තිරි ව්‍යුහය අඳින්න පුළුවන් සමහරලාට හොඳට පුළුවන් වුණා මේක ඇඳගන්න ලේසි මේක ඇඳලා මෙතෙන්ට එන්නත් පුළුවන් හරි තිත්තිරි ව්‍යුහයෙන් තමයි අපි එයාගේ ව්‍යුහය බලන්න යන්නේ ඒ කියන්නේ එයාට හැඩයක් එනවද එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගලයක් හෝ බන්ධන කිසියම් පරමාණුවක් වටා කොහොමද පිහිටලා තියෙන්නේ ඒ පිහිටීම අනුව තමයි අපි මේ මධ්‍ය පරමාණුව වටා අනිත් පරමාණුවල සැකැස්ම එහෙම නැත්නම් එයාගේ හැඩය තීරණය කරන්නේ හරි ඒ හැඩය බලන්න කලින් අපි ඕනෑම අණුවක ලුවිස් ව්‍යුහයක් ඇඳගන්න ඕනේ අණුවල හැඩය නිගමනය කරන්න
අණුවල හැඩය නිගමනය කරන්නේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයට අනුව සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයට අනුව හරි වේලන්ස් ෂෙල් ඉලෙක්ට්‍රන් පෙයා රිපල්ෂන් තියරි කියන එක වේලන්ස් ෂෙල් ඉලෙක්ට්‍රන් පෙයා රිපල්ෂන් තියරි ඒවයි මුල් අකුරු අරගෙන තමයි මේ VSCPR වාදය කියලා අපි හඳුන්වනවා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයට අනුව තමයි අණුවක හැඩය නිගමනය වෙන්නේ හරි එහෙමනම් සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය එහෙනම් මේවා මේ මේ මධ්‍ය පරමාණුවක් වටා තියෙන විකර්ෂණ ඒකක හරි ඒ කියන්නේ මධ්‍ය පරමාණුව වටා තියෙන විකර්ෂණ ඒකක තමයි ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ ඇති කරන්නේ ඒ විකර්ෂණ බලවල ප්‍රතිඵලයක් විදියට බන්ධන ටික අවකාශයේ කොහොම හරි පිහිටනවා හරි රේඛීයව හරි තුනක් නම් තුන් පැත්තකට හරි කොහොම හරි පුළුවන් තරම් විකර්ෂණය වෙලා ඉන්න තමයි බලන්නේ හරි බලමු මේ විකර්ෂණ ඒකක කියන්නේ මොනවාද කියලා විකර්ෂණ ඒකක කියලා හඳුන්වන්නේ හැමතිස්සෙම මධ්‍ය පරමාණුවක් වටා තියෙන සිග්මා බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලයි විකර්ෂණ ඒකක කියලා හඳුන්වන්නේ මධ්‍ය පරමාණුවක් වටා තියෙන සිග්මා බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල හරි බලන්න දැන් මේ තියෙන්නේ ලුවිස් තිත්තිරි ව්‍යුහය මේ මොකද්ද SO2 අණුව සල්ෆර් ඩයොක්සයිඩ් අණුව මේකේ මධ්‍ය පරමාණුව දිහායි අපි බලන්න ඕනේ මං කිව්වා විකර්ෂණ ඒකක කියන්නේ ඒ වලටම තමයි VSCPR ඒකක කියලා කියන්නේ හරි ඔය ටික අඳුරගන්න ඕනේ අණුවල හැඩ කරන්න කලින් එහෙනම් මෙයාගේ වටේ දැන් ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් අපි ඉස්සලා බන්ධන ගැන කතා කරද්දි කිව්වා එක සිග්මා බන්ධනයයි තියෙන්නේ අනිත් එක ෆයි බන්ධනයක්. එහෙනම් සිග්මා බන්ධනයකුයි ෆයි බන්ධනයකුයි තියෙනවා නම් මෙතන තියෙන්නේ මුළු සිග්මා බන්ධන දෙකයි. ෆයි මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකයි. හරි? එතකොට මුළු ඉලෙක්ට්‍රෝන යුගල් පහ වුණාට 1 2 3 4 5 වුණාට විකර්ෂණ ඒකක තියෙන්නේ සිග්මා බන්ධනයි එකසරයි විතරනේ විකර්ෂණ ඒකක කිව්වේ 2 1 3යි. විකර්ෂණ ඒකක තියෙන්නේ 3යි. ඒ වලටම තමයි VSCPR ඒකක කියලා කියන්නේ. හරි? ඊළඟ මෙන්න මෙතන SOCl2 අණුවේ මේ අණුවේ බලන්න මුළු යුගල් 1 2 3 4 5යි. මුළු යුගල් 5යිනේ. නමුත් විකර්ෂණ ඒකක කියන්නේ එකසරයි සිග්මා බන්ධන. මෙතන 5 බන්ධනයක් තියෙනවා නේ. එයාවත් අරින්න ඕනේ. එහෙනම් විකර්ෂණ ඒකක 4යි. මේකේ මුළු යුගල් 6යි ඒකෙන් සිග්මා බන්ධන 3 විතරයි ගන්න විකර්ෂණ ඒකක 3යි හරි මෙතන මුළු යුගල් 4ක් තියෙනවා මේව ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් අපි කිව්වා මෙයාගේ වටේ විතරයි ඕනේ එක්කෙනයි සිග්මා බන්ධන අනිත් දෙන්නම ෆයි බන්ධන එහෙනම් මුළු යුගල් 4 වුණාට විකර්ෂණ ඒකක තියෙන්නේ 2යි හරි ඊළඟට නයිට්‍රෝනියම් අයනයේ මේ ද්විත්ව බන්ධන දෙකක් තියෙන්නේ. ඒතර මෙතන සිග්මා බන්ධනයයි මෙතන සිග්මා බන්ධනයයි ආ එකසර නැහනේ. මුළු යුගල් 4 වුණාට විකර්ෂණ ඒකක 2යි. හරි? එහෙනම් විකර්ෂණ ඒකක කියන එක දැන් හඳුනගන්න පුළුවන් වුණා. හරි? සිග්මා බන්ධන සහ එකසර. හරි. ඊළඟට අපේ මාතෘකාව අණුවල හැඩ නිගමනය කිරීම අණුවල හැඩ නිගමනය කිරීම හරි අණුවල හැඩ නිගමනය කරන්නේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයට අනුව සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන
යුගල විකර්ෂණ වාදයට අනුව. හරි මේකට තමයි VCPR වාදය කියන්නේ. වේලන්ස් ෂෙල් ඉලෙක්ට්‍රන් පෙයා රිපල්ෂන් තියරි VCPR වාදය. PR වාදයට අනුව. හරි මෙතනදී අර කිසියම් මධ්‍ය පරමාණුවක් වටා තියෙන විකර්ෂණ ඒකකවල පිහිටීම දැනගන්න ඕනේ. හරි දැන් විකර්ෂණ ඒකක දෙකක් විකර්ෂණ ඒකක දෙකක් නම් කොහොමද පිහිටන්නේ තුනක් කොහොමද පිහිටන්නේ කියන එක අපි බලන්න ඕනේ. හරි විකර්ෂණ ඒක කියන්නේ හොඳට මතක තියාගන්න එකසර ඉලෙක්ට්‍රෝනයි සිග්මා බන්ධනයි විතරයි. හරි මේගොල්ලෝ පුළුවන් තරම් විකර්ෂණය වෙන්න බලනවා ඈත් වෙන්න බලනවා. බන්ධන හැදුවට පස්සේ අණුක කාක්ෂිකය හැදුවා තමයි ඒ වුණාට ලං වෙලා ඉන්න කැමති නැහැ. ළමයි වුණත් ගොඩාක් ලං වෙලා ඉදි කරදරයිනේ. ටිකක් ඈත් වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. හරි ඒකක කිව්වහම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් එක ළඟ තියෙනවා නම් එයා පුළුවන් තරම් ඈත් වෙන්න බලනවා විකර්ෂණය වෙන්න බලනවා. ඒ කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බලය හොඳටම ප්‍රබලයි. ඊට වඩා ටිකක් අඩුයි බන්ධනයකුයි එකසර යුගලයකුයි අතර විකර්ෂණය. බන්ධනයකුයි එකසර යුගලයකුයි අතර විකර්ෂණය ඊටත් වඩා අඩුයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණය. ඒ කියන්නේ බන්ධන දෙකක් අතර විකර්ෂණය. සිග්මා බන්ධන අතර විකර්ෂණය තමයි දුර්වලම විකර්ෂණ තියනවා දුර්වලම. ඊට වඩා වැඩි බන්ධන හා එකසර යුගලයක් අතර විකර්ෂණය ඊටත් වඩා වැඩි එකසර යුගල් දෙකක් අතර විකර්ෂණය හොඳටම වැඩි එකසර යුගල් දෙකක් අතර විකර්ෂණය. හරි එතන ඔය විකර්ෂණ බලවල පිහිටීම ගත්තොත් බලන්න විකර්ෂණ ඒකක දෙකක් අවකාශයේ පිහිටන්නේ පුළුවන් තරම් ඒගොල්ලෝ මෙහෙම ඈත් වෙන්න බලනවා. අපි හිතමු මේ දෙන්න කියලා විකර්ෂණ ඒකක පුළුවන් තරම් නිදහසේ ඉන්නකොට මෙන්න මේ විදිහට ඈත් වෙන්න බලනවා. ඈත් වුණොත් එහෙම මෙන්න මෙහෙම පිහිටීමක් එන්නේ. විකර්ෂණ ඒකක දෙකක් මේ වල ඉලෙක්ට්‍රෝන තියෙනවා නැති වෙන්න පුළුවන්. කොහොම හරි විකර්ෂණ ඒකක දෙකක් මේ විදියට නිදහසේ පිහිටියොත් අංශක 180ක් වෙන විදියටයි පිහිටන්නේ. ඒ පිහිටීම අපි කියනවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. මේ ඒකක දෙක අතර කෝණය අංශක 180යි. හරි විකර්ෂණ ඒකක ගාන තුනක් නම් දැන් තුන්වෙනි එක ආවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තියෙන එක දැන් තවත් එක්කෙනෙක් මෙහෙම ආවහම එයාට ඉඩ දෙන්න වෙනවනේ. රේඛීයව හිටපු එක්කෙනා දැන් ඔන්න මෙහෙම ටී අකුරක් වගේ ඔහොම ඉන්නේ නැහැ. ඒතර මෙයාගේ දුර වැඩි, මෙයාගේ දුර ළඟයිනේ. මේගොල්ලන්ව ඔහොම තල්ලු කරනවා, විකර්ෂණය කරනවා. මෙහෙම තල්ලු කරාම මේ අතර කෝණය අංශක 120ක් පිහිටන්නේ තුනකට බෙදෙනවා. හරි එහෙනම් ඒ පිහිටීමට අපිට මොකද්ද කියන්න පුළුවන්? ඒ පිහිටීම මේ තල තුනක තියෙන්නේ. වෘත්තයේ කෝණය 360යිනේ. එහෙනම් තුනකට බෙදිලා එක කෝණයක් අංශක 120යි. ඒ පිහිටීමට අපි කියනවා තලීය ත්‍රිකෝණාකාර. හරි ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ප්‍රශ්න පත්‍රවල එහෙමම අහනවා යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. එහෙම නැත්නම් විකර්ෂණ ඒකකවල දිශා නැතිය කියලා අහන්නත් පුළුවන් තලීය ත්‍රිකෝණාකාරයි. හතර දෙනෙක් ආවොත් මොකද වෙන්නේ? හතර දෙනෙක් ආවොත් අර තුන් දෙනා වැද්දට තවත් එක්කෙනෙක් එනවා. මේ දෙන්නේ කොන්න රේඛීය තුන් දෙනෙක් ආවා මෙහෙම තලීය ත්‍රිකෝණාකාර. හතර වෙනි එක ආවොත් මෙන්න මෙහෙම ලම්බකව. හරි එතකොට ලම්බකව එනවා කියන්නේ දැන් මේවා ආපහු මෙහාට පොඩ්ඩක් නැමෙනවා.
හරි එහෙනම් ඒ හතරක් පිහිටන්නේ අපි කියනවා චතුස්තලීයයි මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා ඊට ලම්බකව එකක් තියෙනවා ඒතර චතුස්තලීය වුණොත් මේ කෝණයේ අංශක 109ක් වෙනවා හරි ඒ පිහිටීමට කියන්නේ චතුස්තලීය ඊළඟට පහක් වුණොත් මෙහෙම තලීය ත්‍රිකෝණාකාරව 3ක් තියෙයි මේ විදියට මෙන්න මෙහෙම තලීය ත්‍රිකෝණාකාරව 3ක් තිබිලා මෙහෙම එකක් මේ අතට එකක් මෙහෙම උඩට එකක් මෙහෙම පාලින් එකක් ඒතර ත්‍රිකෝණාකාර තියෙන පෘෂ්ඨයේ උඩට එක පිරමීඩයක් යටට පිරමීඩයක් ඒකට අපි කියන්නේ ත්‍රියානත ද්වි පිරමීඩය ආනත 3යිනේ ත්‍රියානති ද්වි පිරමීඩාකාර කියලාත් කියනවා ත්‍රියානත ද්වි පිරමීඩය විකර්ෂණ ඒකක 3ක් එකම තලයේ තියෙනවා එම ඒකක අතර කෝණ 120යි ඉතිරි දෙක ඒ තලයට ලම්බකව එහෙනම් ලම්බක කෝණ ලම්බක දෙක අංශක 90ක් වෙන විදිහටයි පිහිටන්නේ හරි එහෙනම් විකර්ෂණ ඒකක 5 පිහිටන්නේ ත්‍රියානත ද්වි පිරමීඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියකින් ඊළඟට හයක් හයක් ආවොත් දැන් කොහොමද හයක් ආවොතින් මෙන්න මේ විදිහට හතර හතරස් තලයේ හතර දෙනෙක් හිටිනවා මේ මෙන්න මෙහෙම ඕගොල්ලෝ පෑන් වගේ මොන හරි අරන් හදලා බලන්න මෙහෙම හතර දෙනෙක් මෙහෙම හතරස් තලයේ තියේ චතුරස්රයක් වගේ ඊපස්සේ මේකේ උඩට එකක් හරි යටින් තවත් ලම්බකව ඒ නිසා අපි ඒකට කියනවා අෂ්ට තලය කියලා පෘෂ්ඨ 8ක් එනවනේ මෙහෙම 4ක් එනවා යටින් 4ක් එනවා ඒ නිසා ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ට තලීයයි කියලා හරි අපි අණුවල හැඩ නිගමනය කරන්න නම් මේ සමජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදයට අනුව පිලිගන්න පුළුවන් ලුවිස් ව්‍යුහයක් හදා ගන්න ඕනේ පිලිගන්න පුළුවන් කියන්නේ අර ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට ගැලපෙන ලුවිස් ව්‍යුහයක් හදා ගන්න ඕනේ හරි එතකොට වික ඒ වටේ විකර්ෂණ ඒකක කීයක් තියනවද කියලා අඳුර ගන්න ඕනේ හරි අපි බලමු කොහොමද මුලින්ම දැන් අපි යුගල ජ්‍යාමිති ආකාර පහක් අඳුර ගත්තානේ මොනවාද ඒ පහ රේඛීය තලීය ත්‍රිකෝණාකාර චතුස්තලීය ත්‍රියානත ද්වි පිරමීඩාකාර අෂ්ටතලීය ඔන්න ඔය පහෙන් තමයි ඔක්කොම අණු වල හැඩයන් විකරණය වෙලා එන්නේ